පංචුපාදානස්කන්ද උදය වැය දකිමින් ගත වන ජීවිතයක ඉන්න කියලා භාගිතුන් වහන්සේ කියන්නේ අපිට අරහත්්‍ය දක්වාම ඕක කරන්න කියලා කියන එක නොතේ තවම නොතේරෙන කෙනෙක් මේක අහනව නම් මේ දැන් ඒ අයවෙන්ුවෙන් මට හිතුුණ උදාහරණ මගින්ම මේක කියලා දෙන්න කියන්නේ තේරන්න ඇතිකෙනෙක්ට තේරෙන කෙනෙක්ට මේක අවශ්‍යතාාව යන්න නැව ැවතොච්ච රැවත් ඕගම තමයි මේ මම කියන සද්දේ සද්ධයක් විතරයි නමුත් ඒක සද්දයට අගයන් දෙන්නේ මම ඇතුළෙන් කියන එක මේ අජ්‍යත්ත බහිද්ධ කතාව හැමදාම කියන එක දැන් හොඳටම තේරෙන ඇති. ඒම තේරෙනයට නෙවෙයින් සාමානයෙන් නොතේරෙන කෙනෙක්ට තවම අලුත් කෙනෙක්ට හරි කිය කියන්න හොක හොඳයි කියල හිතුනා උදාහරණ වලින්ම. නැවතත් මම කියන්න බලාපරතිෙන දිට්ටේ දිට්ටමත්තං සුතේ සුතමත්තං මොතේ මොතමත්තං විඤ්ඥාතය විඤ්ඥාතමත්තංභවිශ්තති කියන ධරුදාදීයට කියපු වණපදය තවදුරටත් ඉගරහ කරන්න කොහොමද මේ මේ කියෙනෙකි මෙ මොකද මේ කියන කතන් දරේ භාගතු න්සේ මෙතරන් එක්මනින් අරහත්තයටම පත්වෙන්න තර ධරුදාදයට හේතුවෙන විදිහ ඒක මොකද මේ තරම් මේ වැදගත්කම කියනක තවවිදී කියනවා ගෙනෙක්ට අශ්‍යතාවයක් තියන උනන්දුවත් ය නම් වීරයක් තියෙනවන මේක දකින්න අපිට පුළුවන් දැකීමෙන් වෙන්න මොකොද අපි තවදුරටත් දුකහදන්නෙක් නොවන තත්ත්ය දක්වා වර්ධනය වෙන්න දුක කියන එක මේ ජීවිතයේ යන විදිහට යනව ස්ුභාවයක්ම වෙනවා නමුත් ස්වභාවිකෝ අපිකාර්යන් කෙරෙනවා. ක්‍රියා කරනවා නමුත් ඒ ක්‍රියා ක්‍රියා විතරයි. අපිට දුකහදන ක්‍රියාවෙන් නෑ තවදුරට කියයන තත්ව දක්වා වර්ධනය වෙන්නයි මේ කතන්දරේ මෙච්චරටම කියන්නේ ඉතින් ඒකට පොඩි උදාහරණ මාර්ගයෙන් කුතුයි කියල මටනිකං හිදුුණම්. අපි මුලින්ම බලමු යමක් පේනෝ. දැන් මට පනතියන තත්ත්වයක් ඇයටතේ සිහිය තියන ඕනම කෙනෙක්ට ඇස පේනවනං ඇස් පේනවනං එයායටඒ පේනවන. මට ඉස්සරාමතන මල් බඳන පේන මල්බඳුනක් පේනයක පේන්න විදිහ අපි විද්‍යානුකුළු දන්නවානි මෙතින්ට ආලෝක පරාවර්තනයක් වෙන්නම වෙන ආලෝකනැතුව අයිතතිබුුණ ඇත්ත මේක වෙඩින. එතිරමේ ආලෝකය එතන මල්බඳුනේ පරාවර්තනය මගේ ඇසට මගේ ඇහැකතියෙන කාචයට ඇවිල්ලා මොලේෙන් ඒක හැදින ගැනීමක් වෙනවා කලින්බන් දෙන්න සිටි මල්බඳුන මංඟඳන ගන්න මල් මදුනක් කියල මං කලින් දන්නඇතුව මොක්ට කියල දන්න ඇති දෙයක් තන තිමුණ කිය මොනිකක් අමුතු දෙයක් ඒත් මට ඒක පේනවා. නමුත් ඒකමං ඇදිනගන්නේ අමුතු දෙයක් කියලා මංහිටස Google කරලා බලනවා මොකක්ද මේ කියලා. ඒ ඔයිවිදිට අපි හයනෝ ඔයාට පස්සෙ ඒගවසර එනකොටේ Google කරපු එක අදුරගන්නවා ඒක තමයිලා. දෙ ඔන්නව කන අපට වෙන්න විද්‍යාත්මක විද්‍යානුකූල වේගේ කිසි වෙනසන්න එක බොහොමොද සයින්ටිස් ලයක ොයාගත් මෙතන හැවැඩ කරන ැට ොඳටම දන්න. ආලෝක පරාාවර්තනය එ වෙන විද්‍යිය දන්නවා බරාවර්තන වෙලා කණ නිකාව තුළින් මෙතන වෙන ලෝක කදම්බේ ගිහින් වැදිලා අ තිරයක් වගේ තියෙන කොටසේ වැදිලා ඒ අර පුංචිතැනින් ස්නායු මාර්ගෙන් මොලේට ඇවල්ලා මොලෙෙන් අපි හැන ගැනීම වෙනවා කියන එක ඒ වෙනසන්න ක ඒක ඒක සත්ත්‍යයයක්ගේ කිසි වෙන සක්ව වෙන්න භාගතන් වහන්සේ කියන්නේ ඔය සත්තිට එහහා ගේ සත්වයක්. ඒගැන ඒ ඔය සත්්‍යය නොදැන කෙනෙක්ට උනත් වෙන සත්්‍යයක් මේ කියන එක පෙන්නල දෙනවා දෙැ ම මේ කතා කරන ඒ පැත්තෙන්. දිගටම මම ඇස කණ නාසේ දිවශරීරය ම කියන තමයිකිවේ දිට්ට සුත්්‍ර මුත වි්ඥාත කියල මංගේ හතර ගැනම ගත කතා කරනවා. ඇකර මේ පෙනනක රැන අපි කිවවාගේ මල් බඳු පෙන උදාහරණ ස අවිද්‍යානකොල අපි දැක්කා මේකයි වෙන්න කියලා ද භාගතන් වහන්සේගේ කියවීම කොහොමද මෙතන මේක වෙන විදිහ පැහැදදිලීම යථ බෝත අපි දකි හැ කියන එක මේ භාගිතුන් වහන්සේ මේක මතු කරන්න හදන්නේ මේ අපි මේක හරියට දකිින් නැතින නිසා යථ භෝතව කියලා කියන මේ මොහොතේ වෙන්න සිදුවීම ම ඉහාගේ සත්‍යයක් මෙතන තියෙනවා කියන එක දකිින් නැති නිසා මේ මම කරන එකක්හැරයට අපි ඒක දාගෙනැ අපිට හිතෙන්නේ මමන මේ අතන මල්බඳුක් තියෙන වන්න ඇතුළේ මගේ ඇහත්තියන ග මංමක බල දෝකන විද්‍යානකූලෝකකිවේ ඒක වැරදන්න එතන මල්බඳුනක් නැතිවයවත් මෙතන මම ඉන්නාවත් නොවේ නම් මේ කියන කතන්දරවෙන් නෑනේ භාගතන් වහන්සේ ඕකමයි මේ අපිට කියන්නේ. එලියේ මල් බඳුණක් මෙතන බහිද්දවා කියන තත්වේ තැන පෙන් ර දෙන්න. එල්ලියේ යම්කිසි යාලෝකකදම්භයක් පරාවර්තනවීමක් නොවේ නම්. ඇට අභ්‍යන්තරව අභ්‍යන්තරව මෙතන මට සිහියක් නොතිබුණේ නං මේ දෙකාතර ගට්ටනයගෙන් ඇත්තටම තින්නන් සංගති පස්සු කියන එක. ඔතරනමං ආපවු බනපදය මතක් කරන්න චක්කුංච පටිච්ච රූපේච්ච උපපද්ධති චක්කු විඤ්ානං. තින්නන් සංගති පස්සු පස්සපච්චා වේදනම්. හන්නො එකටික පිළිවල්ට වෙන වගේලා කියනවා. මොනකත්ව ොහොද වෙන්නේ කාරණ තුනත් ඉන්නන් සංකති පස්සුවූ කාරණතුනක එකතුවක් ස්පර්ශයක් හැටියට වෙලා වදන. පස්ස පච්චා වේදනා ර් පස්ස පච්චා වේදනාවක් වෙන වින්දනයක් වෙනවා. අන්නේ වින්දනය වෙන්කර හඳුලාගන්නවා ඇසට වෙච්ච ින්දනයක් විදිහට මොලේෙන්. කියන එක මේ මොලේග කියෙන වචන වෙනවා පවිච් නොකරට භාගතු වන්සේ කියන්නේ ඔන්නවේ ද්‍යාන කතන්රය න්නො තෙන්ඩ. එතකට මොකද මේ වෙන්නේ ඇසට වැටටෙන. ආලෝක කදම්භය මේ මට අභ්‍යන්තර තියෙන මගේ සක්‍රියව පවතින අන්න්‍යතන හරිම වැදක සිහයක් සමඟ පවතින සක්‍රියයේ ඇසකට. මැරිච්ච හැකට මේ වැඩේ වෙන්න. යට අඳුරගන්න වෙන්නේ. මරිච හැ පි මලමිියක් මන්ගේ හැති මේ විර වාඩිගල න වගේ මලමනීට හැ ඇරල තිබට ඇහැන් ඒක ඇඳන ගන්න වෙන්න. ඇයි වෙන්න ඇතේ. තින්නන් සංගති පස්සු. කාරණා තුනක එකතුව වෙන්න. මොනොද කරලාාතුන චක්කංච චක්කංච පටිච්ච රූපේජ උපද්ධති චක්කු විඤ්ඥාන. රූපේච කිවේ අර ආලෝක කදම්බේ. අතන බාහිරාලෝකයක් වැදිලා ඒකෙන් පරාවර්ථින වෙච්ච ආලෝක දම්බේ. රූපේච. තාම අපිට මේක රූපේච විතරයි. මේක රූපයක් මේ තාම මට හැදාගත්තෙන හැම මල් බඳනා කියලා යම් කිසි මමකවවට මේ ෂනයක් මං විස්තර කරන්නේ. මොහතක් මොහතක් හැදින හැටි. පෙනෙන මොහොතක් හැදන හැටි. මොකදද වෙන්නේ ආලෝක පරාවර්ථන කදම්භය මෙතන පටිච්ච වෙනවා පටිච්වෙනවා ගැන පැහැදිලියම ගට්ටනයක් කිය තත්ය තන්ටෙන්ස් පර්ශයක් කියන එක ගන්න පුළුවන් නමුත් පර්ශයකතු පැටලෙනවා ො ඊට පසය පහ පස්සයක් කියෙන නි. ගට්ටනයක් කිය මේක වැඩි පුරහොදයි. ඉතර මොකක්ද වෙන්නේ අරක් ආලෝක කදම්බය ගට්ටනයක් චක්කංචි චක්ංචියය කියලකිව මේ චක්කු ප්‍රසාධය කියන එකඒ කියන්නේ ප්‍රසාධයක් කියලා තියෙන අපිට සතර මහධතු වශයෙන් විස්තර කන්න නෝකට මේ අපිට කයක් කම්බෙලදවානේ හැ කියල එක කම්බෙලදනේ ඉපදිලා මේ පුරාණ කරමයෙන් කියලා කියැන එක අපි ැන් අරං විලදීන මේ එක අයක්. පුංචිට කලලයක් ඇටට වැඩිලා දෙම උපියව ඇසුරෙන් ඇදිච්ච කලලෙෙන්. මේ දැම් විසාාල ශරයක් වෙලා දැ මනංවුරුදු හට දෙේවයස කෙනෙ කරේට මේ තාම හැපේන තත්ත්වයක්මට තියෙනවා. මිනිමේ තියනේ එක මෙමය කයේ තියනේ අංග අපිට තියෙනෝ. කණන හය ඇස දිවශරීරය කියල ඔක්කෝම තියනේ වතික තාම මට තියනෝ. එවට තාම පණ තියනයි. උසින ආවිසියක් එක මේ උෂ්නත්්‍යයක් පවත්වාගෙන අයුකාලයක් පුරාවට මට මේ වැඩී කරන්න පුළුවන්ගලදේල. එතු මට පේන දේ වෙන්න විදිලයි වෙන්නේ. තැවක මම කරනවා නෙමේ. ඕනම දෙයක් මම හිතන්න ඇතු පැත් බලන්න දමල්පෝච්චිදහ බල අතර මට මල්පෝච්චියට ඇස යොමු කරන අතරි ට හැපැත ටීවියයකුත්බේනවා. තැව පේනෝ. නමුත් ඒවා අප අරමුණක් කරගන්න නෑ හාම. පෙනීම වෙන්නේ කියන විදිට චක්කුංච පටිච්ච රූපේච උපද්ද ජක්කු විඤ්ඥානං තින්නන් සංගත පස්සෝ වෙන්නේ අරමං යොමු කරන දැනට පස්සපච්චා වේදනා දැගේ මයි යොමු කරේ මම කෙලින්ම අඳුනගැන්නේ අවශ්‍යධාව ට දැන්තියන්නේ මල් පෝ්චිය මල්පෝච්චිය තමයි ස්පර්ෂය වෙන්නේ එකන්නේ ඒඒ ඒ ආලෝක කදම්බේට මම යොමු වෙනවා ස්පර්ෂයක් වෙනවා න් සංගති පස්සු ඒ කරණාතුන එකතුවීම නිසාමේ හැදින ප්‍රශයෙන් දැන් වින්දනයක් ඇතිවෙනවා. අන්නේ වින්දනය වංකර හඳුනාගන්නවා වේදනා සඥා සංකාර විං්ඥාන කියන පැතර දැන් ඇන්න ඉතිරිිකට ඉදිරිටිටම යන්නේ. ඇර විින්දනයටත වේදනාකිවේ. රි එතකොට අලෝකය දම්භයක් නිස හැදිච්ච ේදනා වින්දනය දඥ සංඥාවක් වෙනවා දැන්, මේ ආවේ ඇසට ආලෝක කදම්භයක් කියනයක. හන ඇස හර අපිකක් කියන සංඥාාව අපිට දෙෙන වෙන් කර හඳුනාගන්නවා. මේ රූපයක් හැටියට. මොකද රූප හැටියට අඳුනාගන්න පුළුවන් අපිට රූප මයි හැම තිස්සම භාගතු වනාසිගෙන රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්ධය හැටියට මේ වෙන්න රූප සබ්ද ගන්ධ රස ෝජා විදියට වෙන්න පුළුවන් ගේනවා. රසයකුත් ඇත්තරම රූපයක්. අපි රූපයක් එක මවන්නේ. හැබැයි. මේ කිව මල්බඳන රූපයන්නි රසරූපයක්. ගන්ධ රූපයක්. ඉන්නේ වගේ ස්පාර්චරූපයක්. රප මනසිංහදන රූපයක් ඒ වදයට තමයි අපිට හෙන්නේ. ඇැබයිව රූපයල තමයි ඔක්කොටම භාගත වහසේ ගොුණු කරලා එකක් හැරිට දුන්නේ. තැන් අප ිඳර කතා කරන්න පැෙනීම. පැනීමට වෙන්නේ අර ආලෝක අදම් රූපය මල් පෝච්චිය කෙනෙ දැම් කිව මොගද විදන විදනය වේදනාව සංඥාවකින් හඳනාගත්තා මේක. ආලෝකය මේ රූපයක් කියලා ආලෝ කටලේ රූපයක් කියලා ඒ අඳුනගන්නව ටස වේදනා සඥා සංකාර සංස්කරණය ඇතුළින් කෙරෙනවා. මොලේ සංස්කරණය කරලා මොකද වෙන්නේ අඳනගන්නවා මල්පෝචියක කියලා. මොකද දැන් මං කිවවේ. වේදනා සඥා සංකාර විඤ්ඥාන මගින් විංකර හඳුනාගත්ත මම ඇහැට ආපු රූපයක් කියලා මෙන්න මේ මල් පෝචිය න්න ඕක එක මොහොතක් ඔයවැනි මොහොතවල් උස්ම තියනතාකල් උස්ම ආවිෂය පවතිනතාකල් අපිට වෙන්න පුළුවන් වෙනෝ. එතනම ප්‍රශ්නය මේ වන්න දේ අපි මේ විදිහට වෙනවාඒ කියන එක අපි නිකමටත් දන්නේෙනෑ විද්‍යානකෝලු දැක්කත් මේ සත්ත්‍යය අපි දකලා නෑ මේ තමයි යත බෝධ ධර්මය. සත්‍යය සුබ භවධර්මය මේකට අපි හිතනවා මම ඉන්නවා මමයි මේ හදාගෙන තිීනමල් පෝචේ ලන්නෙ ඇතටම ම ඉඳගෙන තමයි කරන්න ඒ වෙනසක් නෑ නමුත් මේක මේ දර්ශනය දිට්ටිය වෙනසකට පත්තකට යාවගන්න භාග වහන්සේ නට ආර්ය සම්මා දිට්ටියය පැත්තට මේ යථබෝතව වෙන ද අපි හරිට නොදකින්නේමින් වෙන බැරැද්ද මොකක්ද අපි ඉන්න කෙනෙක් දිගටම හදාගෙන එයාට ඒ මල්පෝච්චය කෙරෙහි තන්හාාවක් ඇති කරගන්න විදිහදලදීනවා මම ඉන්නවා එතන දේවල් තියෙනවා කියලා කියනවා. ඇයි තිෙනවා නිමීකයන්නේ මේක ඇත්තට මේ උදය වැයක් වෙන්න කියන එක. තැම්බල මේ උදේ ෑගෙනෙක ද උදේ දැන් අපිියෝ කතා කරේ ජක්කංච පටි්චුරුපේයට උදය. වැෑවෙන්න ඇයි මේ මොහොදේ මේ වෙච්චදේ. මේ මොහොතේත් මම නැතිවුණොත් නැතිවිට පුළුවන් අපි හඳටම දන්න මේ නිත්‍යේ තත්යක් මේ ගන. ඒ නැතිවීම ඇත්තට මොවනොත් ඒ මල් පෝච්චි තිබීමුවත් මම මෙතන ඇතුලේ දීමුවත් වැඩක් වෙනවාද. කිසි වැඩක්වෙන්න. තිීනෝද කියලත් දන්නේ නෑ අන්නේඒ එකයි. එතකටේ මම මේ මොහොතේ හදන දෙයක් මේ අඳුනා ගැනීම. විඤ්ඥානය. විඤ්ඥානයක්වත් වේදනාවක් සංඥාවක්ක සංස්කරණයක්වත් රූපයක් වත් තියෙනවනෙමි මේ මොහොතේ හැදෙන දෙයක් කියන එකම ඔපපුවෙෙනව තමන්ට. මටනමි ඔබලාටත් ඒ මේ හිතනගෙනාට. ැන විර්ශණය කරම කට මේ මොහොතේ හැදින දෙයක ඒකාව මොහොත කියන්නේ ඒ විදිහරටම ඇවත හැදෙන මොහොතකද ඒමල් පෝච්චියත් ඒකමනමි මේ ඉන්න මයි කියලගත්ත ඇතුල තියෙන ඇසත් ඒනෙමේ හැදන දෙවෙනි මොහොතේ ඒමල් පෝච්චියත් වෙනස් මේ මමත් වෙනස් මේ වෙනස කියන අනිත්‍යය අනිවාර්යෙන් අනිත්‍යය මිස ඒක නිත්‍යය නොවී කියෙනක හුවෙනෝ. ඇලෙන්න්න ගැටන්න පුරුදු වෙලා තියෙන ඔන්නවයි පුරුද්ධ නතිකර ගැනීම තමයි. දුක හැදෙන හැටි අඳුනා ගැනීම. තුළින් දුක නිරෝධය කරා සාක්ෂාත්ව වෙන දුක්ක නිරෝධ මාර්ගය කියන්නේ. ඔය විදිට තමයි කතා කරාට පස්සෙ මේ ඇසක උදදේ වැය වෙන හැට. ඇසකට වැටින්න රූපයක රප උද වැය රූපය පිරිසඳ දැකීම ඔය විදියට කරගන්න පුළුවන් ඇසට ඔය විදිහෙට මයි කිසිම මෙනිසක් නැදුව වෙන්නේ කන දිව නාසය, ශරීරය, මනසට විතරක් පොඩි වෙනසක් වෙනවා මනසට මෙහෙම පාහිර දෙයක් කියක යන්න වෙන්නේ අරමුණ. අපි දැකල පොරුදු අරමුණු ඇදෑඇදගන්නවා මනංච පටිච්ච දම්මේච දම්ම හැටියට උපපද්ද්චි මනෝ විඤ්ඥානං තින්නන් සංගති පස්සුව පස පච්චා වේදෙන ඔය විදහයටටමයි ඉතින් ඔ විදිහ හොඳට ඇනලයිස් කරගේට තේරු ගන්න පුළුවන්ගනවා කාරයක සද්ධයක් මට හනෝ හනකොටම දැන් මේක හෙකොහොමද. පෝඩක් ොයන්න ඕන අන්නඒම හොයෙන කෙනෙක්ට විතරක් අහුුවෙනවා මේ ඇත්තටම කියන්නේ දිට්ටේ දිත්ට මත්තා මේ මොහොත පමණයි කියන එක මේ මොහොතේ උදේ දැන් අපි දැක්කා ඒක ඒ මොහොත කිව්නම් වැෑවෙන මොතක්මයි හැම විටම කියන එක දැම මොහොත වැෑ වෙනවා මේ දැන්බම් මේ කතාකරු පටන්ගත්තේ දැන් ඇත්තටම විනාඩි දායකට දොලාකට කලින් දැන්වා වැෑවෙලගවරයි චරෑත යන්න ඔන්නන්නේ මේ දැම්මම් මේ මොහතකටලින් කියපති දැඟිවර න්නේ ඉවරය හුවෙනවා මේ නිරුද්ධය අහු වෙන්න ඒගැන තමන්ටයි අහුවෙන්නේ මේ උදයවෙන්න මොහොත අ බල්පෝචයේ කියලා හදාගත්ත මොහොත මේ දැන් ඉවරයි තමක් කරි දිහාවලන්න එතකට අරක ඒ ඉවරට මේ වරයි පෙර නොපැවතියේම හටගැෙන ඉතිරි නැතිව නිරුද්ධ වන මොහොතක් මයි මේ මොහොත කිය එක මේ මොහොත අහුුවෙනෝ වෙන මොහොත අහුනාට පස්සේ අහුවෙන්න ඔක්කොම අසූ හාරදහසක් ධර්මස්කන්දීම ඔතන. දැන් තමන්ට මොහොත අහුුවෙනෝ මේ මොහොත. මේ මොහොත මේ මොහොතෙන් ඉවරනං ඒක ඉවර කරන්නමයි අපිට හැමතිස්සේම අවශ්‍යතාවක් අමුතුවෙන් ඇතිවෙන්න ඕන්න ඇ ඉවරයි. ස්වභාවධර්මය. දැ මෙන්න මේ ස්වභාවධර්මයට තමන් හුරුුවෙනෝ. ඒක තමයි ආර්ය සම්මාධිත්්්‍යය තුළින් මතුකරන ආර්යමාර්ුගය. මේ ආරමාර්ග ඒකයි සෝවාන් සකෘතාගාමේ අනාගාමේ අරහත් දක්වා මාර්ගයක් පෙන්න්නන්නේ. අපිට දරුදාදිය වගේ කපාරමක නොතේරෙන නිසාක තේරුම් ගනමින් දුක හදන්නෙක් නොවෙන තත්වකට ියාට පස්සේ අපිට දම්දවසක ඒ අරහත්වය දක්වාම යන්න පුළුවන් වෙන. අරහත්වය කියන්න මේ මේකරන මුතුවෙන් හිත හිතම වන හිතන්න දෙයන්නෙම හිතනම ඉවරයි. ඉවර කරන්න නමුතුෙන් හිතන්න දෙවන්න ඇද අපි හිතලයින මේ ඉර කරන්න හදන්න. විදිි හිතලා ඉවර කරණගෙනට දුකහැදෙන්න්න ඇතිවෙනකොට එයා තවදුරටත් මේ මාර්ගයටමයි එන්නේ. එයාටම තේරෙන්න්න ගන්නවා මම නැන් දුකහදන්නේ නෑ නේද. දුකහදන්නෙක් නොවීම නිසාම මං මේ මාර්ුගේීම නේද ඉන්න කියනක් තමන්ටමයි තේරෙන්නේ. කාටුවවත්ත රෙකෝඩ්ඩ කරලා මේ ඔබ සාතිකලියලා උපාධයක් වගේ කරන එකක් හෙම නිවේ. ඉතින් ඔ තත්ත කැන කිය ංඟද බෝ විට දැන් මේ දිට්ට සුතමුත විඥාත කෙනෙ දිිට්ටේ දිට්ට මත්තං. එවමේ මත්තං. මොහොතක මේ දිත්ත මොහොත පමණයි මෙතනින් ඒ එකෙන් ඉවරයි කියන එක තව්ජීගේ නම් පංචු පාදානස්කන්ද උදය බෑවෙනවා ඒ මහොතම කිය එක මොහොතෙන් ඉවරයි කියන එක මේ මොහොතක් නිවිස්තරය අරවිදට ම ඒ මොතේඒ මහොතෙමි වරයි නිරුද්දයි. ආපහොවෙන්නේ ඒ මොහොත නිමි අපවෙනකොට ඒ මහොත වෙනස් වෙලා ඒ පැදිලිීම තමන්ටම තේරෙන් ඕලා. මෙ මේ තර්කකාගෙන් හමන තර්ගයෙන්හෙම නේ තර්කය ත්තහෙමන ඒ එක මොත කියෙ එක අ මහතවෙන්න දියන්න නෑන කොහොද වෙන්නේ ඒමහොතවරයි. ඉවරයි නිරද්ධය අහු කරකත්තට බසේ නිරුද්ධය දකින චරිතයක් නිරෝධය සාක්ෂාවීම කරාම යොමු වෙනවා. ඇතිමම ඇසේ විදාහරණය විතරක් කියන කාලේ දෙක්ු සමං කියන තවදවසක මම අනිත් ඒවා ගැන කියන්න බලන්නවා ඇස කණනාසය දිවශටවේ ඔය විදියටමයි පුළුවන් දේයට විස්තරකරන බලන්නන් තිකම් එක දික්වෙන නිසාමං කැමතින ඇධක දේශනාව කරන්න මොකද. ඒකින් වෙන්න මේ කියන දේවත් හරයට තේරෙන දකන්ට ඇස බනාද කතා කරා ඇසිං වන්න මේ ගතන්දරේ මොහොත ඇසිං හදන මොහොත මල්පෝච්චය ඇඳුනා ගැනීම කියන මොහොත ඒ මුොතම ඉවරයි ඉවර නිරුද්දයි. නැවත නැවතත් වෙන්නේ මල්පෝච්චිය යයි නැවත නැවත කරෙන මේ ක්‍රියාවලයක් අපි ඒක දිගටවා වෙන්නේ නිසා අපිකට ඉන්න්න වගේ තේරුණාට ඇත්තටම මේ මොහොතම සියල්ල මේ වරෝයි කියන ඉවර නිරුද්ධය තුළෙෙන් ලටින්න් කෝ කිරීම තමන්ගේ ජීවිතයම් කරගන්න වාසනාදායරය ලැබේවා තෙරවන්සර